ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පළවෙනි ටෙස්ට් තරගය ඓතිහාසික ක්‍රිකට් ජයග්‍රහණයක් ලබා ගැනීමට පකිස්තානය සමත් වෙනවා. විශේෂම වසර 24ක් පමණ මේගාලු ක්‍රීඩාංගණයේ ටෙස්ට් තරඟ පැවැත්වෙන ක්‍රීඩාංගණයක්. මෙහි පළවෙනි වතාවට තමයි මෙවැනි දැවැන්ත ලකුණු ප්‍රමාණයක් හඹාගෙන ගොස් ජයග්‍රහණය කරන්නේ. විශේෂයෙන්ම පස්වෙනි දවස යනුවෙන් පවසන්නේ එතරම් යහතින් පන්දුවට පහර දිය හැකි තනතිල්ලක් විදිහට නෙමෙයි ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණය. නමුත් දඟපන්දු යවන්නන්ට අවශ්‍ය කරන දේ සිදු වූවාද කියන කාරණය එක් අතකින් තිබෙනවා. ඒ වගේම කසුන් රාජිත අවශ්‍යම කරන මොහොතේදී උඩ පන්දුවක් අතහැරියා. ඒ වගේම සමහර විනිසුරු තීරණ, ඒ වගේ ගොඩක් දේවල් බලපාපු තරඟයක්, අවාසනාව තරමක් ඉහළින්ම තිබූ තරඟයක් විදිහට සඳහන් කරන්නට පුළුවන් ශ්‍රී ලංකා කණ්ඩායමට. කෙසේ වෙතත් ඒවා අමතක කරහොත් පකිස්තානු කණ්ඩායම වාර්තාගත ජයග්‍රහණයක් සිදු කරන්නේ ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වැඩිම හඹා යෑම. ඒ වගේම පකිස්තානයේ තුන්වන අවස්ථාව මේ ලකුණු 300කට වඩා හඹාගෙන ගොස් ජයග්‍රහණය කර තිබෙන්නේ තුන් වතාවයි පකිස්තාන කණ්ඩායම. එයින් අවස්ථා තුනම ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව සිදු කර තිබෙන්නේ. එයින් අවස්ථා දෙකක්ම ශ්‍රී ලංකාව තුළ තමයි ඔවුන් කර තිබෙන්නේ. එම නිසා එය තරමක් විඳීමට අපහසු වාර්තා බවට පත්වන්නට පුළුවන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට, වගේම ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට. මෙහි කැපී පෙනෙන ක්‍රීඩකයා සහ තරගයේ වීරයා බවට පත්වන්නේ ලකුණු 160ක් ලබාගත් ෂෆික්. ඔහු පන්දු 408කට මුහුණ දී තිබෙනවා. ඒ තමයි විශේෂත්වය. මිනිත්තු 524ක් සිට 4/7ක් පමණ එල්ල කර තිබෙන්නේ 1/5 සමගින්. අති විශිෂ්ට ඉනිමක් මේ හතරවන ඉනිමකදී. ඔහුගේ පන්දුවට පහර දීමේ වේගය 39ක් විදිහට ඔහුගේ ඉවසීම තමයි මේයින් පෙන්නුම් කරන්නේ. පැය වලින් ගතහොත් පැය 9ක් පමණ මොහු ක්‍රීඩා කර තිබෙනවා මේ හතරවන ඉනිම. එය අතිවිශිෂ්ට සිදුවීමක්. ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ට මේ තරම් දුර වෙලා සිටීමට හැකියාවක් ලැබුණේ නම් නැහැ. ජයග්‍රහණයේ රහස එතනම තිබෙනවා. ඊට අමතරව නායකයා බබා සාම් ලකුණු 55ක් ලබා ගත්තා. රිස්වාන් ලකුණු 40ක් ලබා ගත්තා. අවසානයේදී හොඳ සහයක් ලබා දුන්නා නවාස් ලකුණු 19ක් ලබාගෙන. කෙසේ වෙතත් යම් යම් දුර්වලතා තිබුණා ශ්‍රී ලංකා කණ්ඩායමේ. නමුත් සමස්තයක් විදිහට අවසානයේ ගත්තාම පකිස්තානු කණ්ඩායම විශිෂ්ට ලෙස තරගයේ ජයග්‍රහණය කළා කිව්වා නම් නිවැරදි. ශ්‍රී ලංකාවේ අනුව 6 වන ස්ථානයේ දක්වා ලෝක ටෙස්ට් ශූරතාවලියේ පල්ලම් බසිනවා. 48 දක්වා 56ක් වගේ ප්‍රමාණයක් තමයි තිබුණේ. ඔවුන් පකිස්තානයේ තුන්වන ස්ථානයේ සිටිනවා 58ක් ලෙස. එයින් ඉහළින් සිටින කණ්ඩායම් විශාල ප්‍රතිශතයන්වල සිටින්නේ. අංකයකට දකුණු අප්‍රිකාව 71ක්, ඕස්ට්‍රේලියාව 70ක් විදිහට. කෙසේ වෙතත් මේ තීරණාත්මක තරගාවලියක් බවට පත් වුණා පකිස්තානයට සහ ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ටෙස්ට් ලෝක ශූරතාවලියේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව දැන් පසුපසට නැවතත් වැටී තිබෙනවා. යනුව තීරණාත්මක අවසන් සහ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ නැවතත් ගාල්ලේදීමයි ආරම්භ වීමට නියමිත වන්නේ. කොළඹ පැවැත්වීමට තිබුණත් ඒ නැවතත් ගාල්ලට ගෙන ගොස් තිබෙනවා. ඒ අනුව 24:10ට දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ආරම්භ වීමට නියමිතයි. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.